මම හිතුවට වඩා මාර ලේසි වැඩේ කරගෙන යන්න. ඉතින් ඕක තමයි ඉතින් මම ඉස්සරහට දැන් කරන්නයි දැන් හැමෝම අහනවා දැන් කොහොද කරන්න යන්නේ මේ මොකද මගේ යාළුව එනවා ගොඩක් අර වහල ගෙදර උඩ ගහලා තියෙනවා මගේ යාළුව ගොඩක් එනවා අවිලා බලනවා නියමයි හොඳයි දැන් මේකද කරන්න යන්නේ දැන් මේක හින්දම මම මාස 3ක් නිවාඩු දාලා මම මේ ඒ ගෙදරට වෙලා මේක පටන් ගා මේක හරියට ස්ටඩි කරන්න ඕනේ ඉඳන් නමුත් අපේ හිම ප්‍රශ්නක් වුණා ඇත්තටම ඔව් ඇත්තටම කළුම ම වගා ලංකාවේ වගාවයි මාලදීවයි කිව්වත් ඉස්ලාමෙන් ස්කොච් බොනට් කියන එක නේද මේමයි ඉතින් මාලදීවෙන සාමාන්‍යයෙන් අපි කන මිරිස් කලකට වැඩිය ගොඩාක් ඒගොල්ලෝ පරිභෝජන කරන්නේ ස්කොච් බොනට් කියන එක ඒ ඒකෙත් ඔගොල්ලෝ ඒගොල්ලෝ ගොඩාක් හැමතිස්සෙම බලන්නේ කරල ලොකු වෙන තරමට ඒක රසයි ඒක ෆ්ලේවර්ස් මේ ගොඩක් දෙනවා මෙහෙමයි කියලා ඒ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට ඒක කනවටත් වඩා ඒගොල්ලෝ කන පිඟාන අරගෙන ඒ මාළු ඒ ස්කොච් බොනට් එක කපලා ඒක පිඟානේ හොඳට මේ තවරන අය අර මේ ඇරෝමාස් ඒවා ටික ගන්න ඕන හින්දා අන්න එහෙම තමයි ඒගොල්ලෝ ගොඩක් කන්නේ නමුත් ඒගොල්ලන්ගේ තියෙන කන්සම්ප්ෂන් එකට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් යන්නේ නැහැ ඇත්තට මොකම වගා කරන්න බෑ මොකද වැලිනේ ගොඩක් තියෙන මේ ඒ හින්දා නමුත් ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ ඒ වගේ දෙයක් වෙන රටකින් එනවා විශේෂයෙන්ම ලංකාවෙන් අර අපිට ඒ වගේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් දෙන්න තියෙනවා නම් මාලදීවිනේට අපිට කොච්චර තිබ්බත් මදි ඒගොල්ලන්ට ඇත්තටම මොකද ඒ ඒගොල්ලන්ගේ පරිභෝජන විතරක් නෙමෙයි තව මාලදීවිනේ තියෙන හෝටල් වලට හැම දෙයකටම ඒක මේ මාර මේ ඩිම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඇත්තටම ඔව් ඇත්තටම කළු මහත්තයා මුලදී නම් කවුරුවත් කාටත්ම ෂුව එකක් තිබ්බේ නැහැ මොකද මට ෂුව එකක් තිබ්බා මොකද ඔයාගේ වීඩියෝස් බලලා ඒගොල්ලෝ කට්ටිය කරන කට්ටිය කියන දේවලුත් එක්ක බලද්දි මට ෂුවර් එකක් තිබ්බා හරි මේක හරියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියන එක නමුත් ගෙදර කට්ටියට එහෙම ලොකු ෂුව එකක් තිබ්බ කියන්නේ තිබ්බේ නැහැ ඇත්තටම ඊට පස්සේ මොකද මම ඒගොල්ලෝ දන්නවනේ මං ගැන මම කලින් මීට කලින් මල් ගහක්වත් හිටවු මිනිස්සුෙන් නෙමෙයි ඉතින් ඇග්‍රිකල්චර් ටූර්ස් ඇග්‍රෝ ටූරිසම් කියන ගොඩක් නම් කියනවා ඒකට අන්න ඒ වගේ කන්සෙප්ට් එක ලංකාවට ගේන්න පුළුවන් දැන්ට මම දන්න විදිහට එක්කෙනෙක් මාලදීවෙන එක්කෙනෙක් කරනවා ඒ කියන්නේ එයා ලොකු ෆාම් එකක් කරන ගමන් ඒව මේ ටූරිස්ට් මේ 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 ටූරිස්ට් ලව ගෙන්නලා ඒගොල්ලන්ට ෆාම් එක ඉඳගෙනම හැමදේම කරන්න පුළුවන් අන්න ඒ වගේ කන්සෙප්ට් එකක් අපිට ලංකාවට ගේන්න පුළුවන් නම් මං හිතන් මම දැනුවත්ම නම් දැනට ලංකාවේ ඒ වගේ දෙයක් තවම කරන්නේ නැහැ කවුරුවත් ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක ලොකු දෙයක් හොඳ දෙයක් ඇත්තටම හොඳ කන්සෙප්ට් එකක් මොකද හැමෝම කෘෂිකර්මික රටක් කියන කෘෂිකර්මික රටක් කියලා නමුත් වෙන්නේ නැහැ නේ කිසිම. අන්න ඒ වගේ දයක් කරන්න පුළුවන් ඇත්තටම ලොකු දෙයක් ගොඩක් මිනිස්සුන් අපිට ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ඒ වගේ දයක් කරගත්තොත්. මොකද අපිට හැමදාම පිටරට ඉන්න බෑ අපිටත් අපිට දරුවෝ වයිෆ් එක ඉන්න ආසයිනේ. ඉතින් අපි මම ගිය අවුරුද්දේ මේ වෙනකොට මට කිසිම අයිඩියා එකක් තිබ්බ නෑ මම ලංකාවේ නැවතිලා මොනවද කරන්නේ මොකද දැන් දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ටූරිසම් මෙච්චර සාර්ථකද මට්ටමෙන්ද මේ තියෙන්නේ. නමුත් මම රිසර්ච් කර කර ඉඳි තමා මට අන්තිම ඔයාලට මට ඉස්සෙල්ලාම ඔයාලටස් ඔයාගේ වීඩියෝ එකක් මම දැක්කා YouTube එකේ. ඒක පොඩ්ඩක් මේ ස්ටඩි කරලා ඉඳි තමා මට තේරුණා හරි ඕකේ. මේක තමා කර මම කරන්නේ මේ යන්න ඉතින් තමයි මම තියන්නේ කරේ හරි ඕකේ මම මේ ෆාමින් වලට වගා කරන්න පටන් ගන්න ඕනේ මේ විදියට මෙහෙම කරමු කියලා මොකද රිටයර්මන්ට් ප්ලෑන් එකක් හදා ගන්නවා කියන එක පිටරටක ඉන්න කෙනෙකුට ඇවිල්ලා මේ ලංකාවේ ඉන්න පොඩ්ඩක් අමාරුයි නමුත් මට පේන විදියට මට තේරෙන විදියට මම මේ වගේ දේ පටන් ගත්තොත් රිටයර්මන්ට් කියන එක එහෙන ලේසි දෙයක් මේ අඩු වයසේ රිටයර්මන්ට් වෙන්න පුළුවන් පොඩි ළමයෙකුට උනත් අර මම නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට කරලා තියෙනේ. ඉතින් අම්මටයි තාත්තටයි වයිෆ්ටයි ඉතින් ඒගොල්ලන්ට දැන් මම නැතුව මේ කරගෙන යන එක හරි ලේසි. ඉතින් ඒගොල්ලෝ අර මගෙත් එක මුලින්ද හිටපු ඉඳන් මොකද මම දන්නේ නැහැ. මම නිතරම කතා කරනවා නිකන් කතා කරලා කරදර කරගෙන තමයි මේ ඉගෙන ගත්තේ. ඉතින් හරි ලේසි එහෙම කරන්න කියන්නේ ලොකු අර කියන රොකට් සයන්ස් නෙමෙයි නේද? පොඩි දෙයක් තියෙන කරගෙන යන්න හරියට කරගෙන ගියොත් කරගෙන යන්න පුළුවන්. නැහැ කොහොමද මොකද මට මේ වෙනකල් කිසිම තැනකදී කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මොකද පොඩි පොඩි ගැටලු ආවත් ඒවට මේ කැලුම් මාතයි ටීම් එකයි සෑහෙන උදව් කරයි සම්බන්ධේ. නමුත් ඒක ප්‍රශ්නයක් වුණා. අනිත් එක අර මම විදේශ රටක ඉන්න හින්දා මම දන්නවා අර ඒ අපේ ලංකාවේ කට්ටිය ඒ ගිහිල්ලා අර අවුරුදු ගාණක් ඉඳලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නේ අපි ලංකාවට ගිහිල්ලා මොකද්ද කරන්න කියන එක. රිටයර්මන්ට් ප්ලෑන් එක අර අපිට දැන් ගොඩක් කට්ටිය බලන්නේ අවුරුදු 55න් 60න් රිටයර් වෙන්නනේ බලන්නේ. නමුත් මේ වගේ දෙයක් අපි පටන් ගත්තොත් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් අවුරුදු 40 ඒ කියන්නේ අවුරුදු 40කින් විතර රිටයර් වෙන්න පුළුවන්. අන්තිමට දැන් මමත් හිතන් ඉන්නේ තව අවුරුදු උපරිම අවුරුදු 3ක් විතර තමයි රටෙන් එළියේ ඉන්නේ. මොකද මලත් ඕනේ ලංකාවේ අවිලා සෙටල් වෙන්න. ඉතින් මේ වගේ දෙයක් පටන් ගත්තොත් ඒක කියන්නේ අර මේ වගේ දෙයක් හරියට කරොත් කියන්නේ දැන් මගේ ප්ලෑන් එකේ තියෙන මේක පොඩ්ඩක් තල්ලුක කරන්න වෙන තැනක කරන්න ඒ වගේ. ඉතින් එහෙම කරොත් අර වෙන රටකට ගිහලා ජොබ් එකක් කරා වගේ තමයි මේක හරියට කරොත්. ඉතින් මේ වෙන රටකට යන්න ඕනේ අතනම ලංකාවේ ඉඳලා අපිට කරන්න පුළුවන් මේද? කියන්නේ හොඳ ආදායම ලබා ගන්න පුළුවන්. ඔබට 100%ක්
සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අනුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ශක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංග. අයිබුවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔබට පෙන්වන්නේ මේ පළමු වෙඩිමුරේ කඩන්න හදන අපේ නිලූක මහත්තයාගේ මේ වගාව. ඉතින් ඇත්තටම ගත්තොත් මේ වගාව තියෙන්නේ වහලයක් උඩ. ඉතින් හිතාගන්න බෑ. ඉතින් ගෙදර කට්ටියත් එක්ක සහයෝගයෙන් ලස්සනට වගාව කරන. ඉතින් ඇත්තටම එතුමා ඇවිල්ලා මේ ලංකාවේ ඉන්න කෙනෙක් නේ. ඉතින් නිලූක මහත්තයා අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔබතුමා දැනට මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියවොත්. අයිබන් කළමට මම දැනට වැඩ කරන්නේ සංචාරක ක්ෂේත්‍රයේ. මාලදිවයිනේ තමයි වැඩ කරන්නේ. සංචාරක ක්ෂේත්‍රෙල මීට කලින් කිව්වොත් මල් පැලයක්වත් හිටවල නෑ. මේ තමයි පළවෙනිම කරපු වගාව. නමුත් දැනට යන විදිහට මට පේන විදිහට ඇත්තටම සාර්ථකයි. මොකද කැලුම් මාත්‍යාගේ ටීම් එකේ තියෙන හෙල්ප් එකත් එක්ක කැලුම් මාත්‍යාගේ දිනුත් එක්ක තමයි මේ තත්ත්වෙට මේක ගේන්න පුළුවන්කම තිබ්බේ. නමුත් සාර්ථකයි වැඩි. ඔව් ඉතින් ඒ වගේ මම දැක්කා දැන් පහළ ඉඳන් උඩට නගිනකොට අර හයිඩ්‍රොපොනික් සිස්ටම් එකේ කරවල වගාවකුත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් පොඩි අදහසක් දෙන්න. ඇත්තටම කළු මහත්තයා ඒක නම් මම කරේ මට පොඩ්ඩක් අර අයිඩියා එකක් ගන්න ඕනේ නේද පොඩ්ඩක් ඒක ස්ටඩි කරන්න ඕනේ ඉඳා. නමුත් හයිඩ්‍රොපොනික් වගාවක් ඒකත් සාර්ථකයි. ඇත්තටම කරන්න පුළුවන්. අපිට කරන්න පුළුවන්. අර ගොඩක් කට්ටිය කියන හයිඩ්‍රොපොනික් කරද්දි කරන්න බෑ. pH level maintain කරන්න ඕනේ. නමුත් මට කළු මහත්තයාගෙනු එයාගේ ටීම් එකගෙනු හම්බෙච්ච උපදෙස් එක්ක බලද්දි ඒක කරගෙන ඉච්චර ලොකු අමාරුවක් නෑ. ඒක ලේසි. ඔව් ඉතින් නිලූක මහත්තයා දැන් අපි දැක්කහම මේ වගාවේ දැන් මේ ගස්වල පිරෙන්න කලල් තියෙන. ඒ කියන්නේ අද කැඩුවොත් ලොකු ප්‍රමාණයක් කැඩෙනවා. නමුත් දැන් ඔබතුමාර දැන් හෙට මෙහෙම කෙලින්ම විකුණීමේ පහසුවත් එක්ක සකලා හෙට තමයි පළවෙනියට ඔබතුමා අස්වැන්න නෙලන්න හිතාගන්නේ. එතකොට මුලින්ම දැන් මේකේ මේ කොමර්ෂල් විදිහට කඩන්න ඉස්සෙල්ලා දැනට වතාවක් කැඩුවද? ඒ කියන්නේ ඔව් අපි දෙපාරක් කැඩුවා. එකපාරක් දැන් සත්ති එක මාර්ගකට විතර කලින් කැඩුවා. මොකද අපේ මේ පල්ලි තියෙන ගෙට එහා පැත්තේ අපේ ගමේ පල්ලියට අපි එකපාරක් දුන්නා. ඊට පස්සේ අපි ගිය සතිය අපි ගියා මඩු පල්ලියදී මේකෙන් ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් අපි අරන් ගියා මේ පල්ලියට දෙන්නයි. අපි එහි ගිහිල්ලා අපි වාගෙන කෑවේ ඒ වටයි ඔක්කොටම එක්ක කට්ටියත් එක්කම. ඔව් ඉතින් නිලෝක මහත්තයා අපිට කියන්නකෝ දැන් මේ වගාවකට ඔබතුමා යොමු වුණේ කොහොමද? ඉතින් ඒ ගැනත් පොඩි අදහසක් කිව්ව. අතර කළු මහත්තයා ගිය අවුරුද්දේ මේ වෙනකොට ඇත්තටම මොකද අපිට හැමදාම පිටරට ඉන්න බෑ. අපිටත් අපිට දරුවල වයිෆ් එක ඉන්න ආසයිනේ. ඉතින් අපි මම ගිය අවුරුද්දේ මේ වෙනකොට මට කිසිම අයිඩියා එකක් තිබ්බ නෑ මම ලංකාවේ නැවතිලා මොනවද කරන්නේ. මොකද දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ටූරිසම් මෙච්චර සාර්ථක මට්ටමෙන් නෙමෙයි තියෙන්නේ. නමුත් මම රිසර්ච් කර කර ඉඳි තමා මට අන්තිම මට ඉස්සෙල්ලාම ඔයාලට ඔයගේ වීඩියෝ එකක් මම දැක්කා YouTube එකේ. ඒක පොඩ්ඩක් මේ ස්ටඩි කරලා ඉඳලා මට තේරුණා හරි ඕකේ මේක තමයි මම කරන්නේ. මේ යන්න ඉතින් තමයි මම තියන්නේ කරේ. හරි ඕකේ මම මේ ෆාමින් වලට වගා කරන්න පටන් ගන්න ඕනේ මේ විදියට මෙහෙම කරමු කියලා. මොකද රිටයර්මන්ට් ප්ලෑන් එකක් හදා ගන්නවා කියන එක පිටරටක ඉන්න කෙනෙකුට ඇවිල්ලා මේ ලංකාවේ ඉන්න පොඩ්ඩක් අමාරුයි. නමුත් මට පේන විදියට මට තේරෙන විදියට මම මේ වගේ දේ පටන් ගත්තොත් රිටයර්මන්ට් කියන එක එහෙන ලේසි දෙයක්. මේ අඩු වයසේ රිටයර්මන්ට් පුළුවන්. ඉතින් ඔබතුමා දැන් මුලින්ම අනාගතේ එහෙම ලොකු කරන්නත් බලාගෙන දැන් මේක තියෙන්නේ වෙනම තැනක. දැන් සාමාන්‍ය කෙනෙක් හදන තැනක නෙමෙයි. ඒ කියන්නේ ගෙදර කෙලින්ම තට්ටු ඊට උඩට ආවට පස්සේ කියන්නේ තුන්වෙනි තට්ටුව මුදුනේ. ඉතින් අනික මේ පළාතේ දැන් සාමාන්‍ය දැන් මේ ගිරිඋල්ල ප්‍රදේශය. ඉතින් මේ වගේ රූෆ්ටොප් එකක් උඩ ඔබතුමාට මේ වගේ වගාවක් කරන්න හිතුනේ ඇයි? ඒ කියන්නේ දැන් ඔබතුමා විදේශගත වෙනවා. ඉතින් ඒ ගැනත් හිතලාද කොහොමද? ඔව් ඒක තමයි ප්‍රධාන හේතුව. මොකද මම ගෙදර නැති වුණාම වයිෆුයි තාත්තයි තමයි මේක බලාගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට හැමතිස්සෙම බබාලත් එක්ක හිට මෙහෙට දුවලා පැලලා කරන්න ටික අමාරුයි. නමුත් අපි මේක ගෙදරම තියෙද්දි ලේසි. අනිත් එක අපි මේක පටන් ගත්තේ ට්‍රයිල් එකක් විදිහට. මොකද වැඩි සාර්ථකද නැද්ද කියලා අපිට එකපාර ලොකු කියන්නේ කවුරුනත් බයයි ලොකු මොදුලක් එකපාර යට කරන්න. නමුත් අපි මේ පොඩියට මේ වගේ තැනක පටන් ගත්තේ ඇත්තටම අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් කියන එක දැන් තේරෙනවා. මම හිතුවට වඩා මාර ලේසි වැඩේ කරගෙන යන්න. ඉතින් ඕක තමයි. ඉතින් මම ඉස්සරහට දැන් කරන්න ඉඳන් හැමෝම අහනවා දැන් කොහොමද කරන්න යන්නේ මේ. මොකද මගේ යාළුව එනවා ගොඩක්. අර වහල ගෙදර උඩ ගහලා තියෙන මගේ යාළුව ගොඩක් එනවා ඇවිල්ලා බලනවා නියමයි හොඳයි දැන් මේකද කරන්න යන්නේ. දැන් මේක හින්දම මම මාස 3ක් නිවාඩු දාලා මම මේ ගෙදරට වෙලා මේක පටන් ගා මේක හරියට ස්ටඩි කරන්න ඕනේ ඉඳන්. නමුත්
ප්‍රශ්නයක් වුණ නැතරම. ඔව්. ඉතින් අපිට කියන්නකෝ දැන් මේ වගාව ගැන විස්තරත් කිව්වොත් මෙතන කොච්චර පැල තියෙනවද ඒ ගැනත් පොඩි අදහසක් මෙතන පැල වර්ග අඩි 1000ක පැල 250ක් තියෙනවා. තියෙනවා. ඊළඟට සිස්ටම් ගත්තොත් කූල් කරන්න මේ ෆොගින් සිස්ටම් එක තියෙනවා. ඊට අමතරව ඩ්‍රිපින් ඉරිගේෂන් සිස්ටම් එක. ඔව්. අනික මේක ඔටෝමැටික් විදිහට තමයි ඔක්කොම හදලා තියෙන. ඒ කියන්නේ ඔටෝමැටික් ඔන් වෙන්න ඒ විදිහට ටෙම්පරේචර් එක අනුව ඔන් වෙන්න ඒ විදිහට එහෙම තමයි දාලා තියෙන්නේ. ඔව්. ඉතින් දැන් ඇත්තටම නීලෝක මහත්තයා දැන් අපි ලංකාවේ ඉන්න අයට වඩා දැන් ඔබතුමාට විදේශ රටවලත් ඉඳලා ඉතින් ඒ දැනුමක් තියෙනවා. ඉතින් ඔබතුමා ඉන්නේ මාලදිවේ ඉන්නවා. ඔව්. ඉතින් මාලදිවේ ඉන්නල ගොඩක් අය ඔය නයිමිරිස් පරිභෝජන එහෙම අපි දකිනවා. ඉතින් එහෙ ජීවන රටාව ගැනත් ඒ මිනිසුන්ගේ පරිභෝජනය කරන්නේ කොහොමද? දැනට වුන් වගා කරනවද නැත්නම් පිට රට වලින් ගන්නවද? ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කරොත් මම හිතන්නේ ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ඇත්තටම කළුම මා වගා ලංකාවේ වගාවයි මාලදිවයි කිව්වත් ඉස්ලාමෙන් ස්කොච් බ්‍රොන්ඩ් කියන එක නේද? මේමයයි. ඉතින් මාලදිවයේ සාමාන්‍යයෙන් අපි කන මිරිස් කලකට වැඩිය ගොඩාක් ඒගොල්ලෝ පරිභෝජන කරන්නේ ස්කොච් බ්‍රොන්ඩ් කියන එක. ඒකෙත් ඒගොල්ලෝ ගොඩාක් හැමතිස්සෙම බලන්නේ කරල ලොකු වෙන තරමට ඒක රසයි ඒක ෆ්ලේවර්ස් මේ ගොඩක් දෙනවා මෙහෙමයි කියලා. ඒ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට ඒක කනවටත් වඩා ඒගොල්ලෝ කන පිඟාන අරගෙන ඒ මාළු ඒ ස්කොච් බෝට් එක කපලා ඒක පිඟානේ හොඳට මේ තවරන අය අර මේ ඇරෝමාස් ඒ වටිය ගන්න ඕන හින්දා අන්න එහෙම තමයි ඒගොල්ලෝ ගොඩක් කන්නේ. නමුත් ඒගොල්ලන්ගේ තියෙන කන්සම්ප්ෂන් එකට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් යන්නේ නැහැ ඇත්තටම. මොකද වගා කරන්න බෑ මොකද වැලිනේ ගොඩක් තියෙන මේ ඒ හින්දා. නමුත් ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ ඒ වගේ දෙයක් වෙන රටින් එනවා විශේෂයෙන්ම ලංකාවෙන්. අර අපිට ඒ වගේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් දෙන්න තියෙනවා නම් මාලදීවිනේට අපිට කොච්චර තිබ්බත් මදි ඒගොල්ලන්ට ඇත්තටම. මොකද ඒගොල්ලන්ගේ පරිභෝජන විතරක් නෙමෙයි තව මාලදීවිනේ තියෙන හෝටල් වලට හැම දෙයකටම ඒක මේ මාර මේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඇත්තටම. ඔව් දැනට ඒ මාලදීවිනේ ඉන්නවල ගත්තොත් ඔවුන්ගේ වගා වර්ග තියෙනවද මොන හරි වගාවල් ඒ වගේ ගැනත් දැන්නට මම දන්න විදිහට තියෙන්නේ පැණි කොමුඩු ගොඩක් ඒගොල්ලෝ වවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආසම කෑමක් ඒක ඇත්තටම. ඒ කියන්නේ හැමෝම ආස දෙයක්. ඊට අමතරව එහෙම ලොකුවට වගා කරන කියන්නේ පොඩි පොඩි දූපත්වල සමහර කට්ටිය ඔය ඒගොල්ලන්ගේ රටේ කට්ටිය පිටින් ඒ රටට ගියපු කට්ටිය බංග්ලාදේශ් වලින් ගියපු කට්ටිය ඉන්දියාවෙන් ගියපු කට්ටිය ලංකාවේ ගියපු කට්ටිය පොඩි පොඩි වගාවල් දාලා තියෙනවා. නමුත් ඒක අර කොමර්ෂල් මට්ටමට යන්න තරම් ලොකු සාර්ථක දේවල් නෙමෙයි. ඔව්. ඉතින් දැන් තව දෙයක් දැන් අපේ රටේ ඉතින් දැන් මේ කොරෝනා ප්‍රශ්න ආවා ඊළඟට එක එක ප්‍රශ්නත් එක්ක දැන් හැමෝම පොඩ්ඩක් ප්‍රශ්න පිටේ තමයි ඉන්නේ. ඉතින් දැන් ඔබතුමා ගත්තොත් දැන් විදේශවල දැන් මාලදිවෙන් කියන්නේ ටුවරිසම් පැත්තෙන් දැන් අපිටත් එතනින් අදහස් ගන්න පුළුවන් රට. ඉතින් ලංකාවෙත් දැන් ඇත්තටම ටුවරිසම් පැත්ත දියුණු කරනවා නම් මොනවද ඔබතුමාට පොඩ්ඩක් කිව්වොත් ඒ කියන්නේ මෙහෙ මොන වගේ දේවල්ද මොන වගේ ආකල්පද මිනිසුන්ගේ වෙනස් වෙන්න ඕනේ මොන වගේ සපෝට් එකක් આવොත් අපිට ඒ සබදාහමෙන් අපිට ටුවරිස්ම් පැත්තෙනුත් යම් පිටුවහලක් වෙයි කියලා. ඔව් ඔව් ඇත්තටම එහෙම බැලුවොත් එහෙම දැනට යන විදිහට ඔය ඇග්‍රිකල්චර් ටුවරිසම් කියන ගොඩක් නම් කියනවා ඒකට. අන්න ඒ වගේ කන්සෙප්ට් එක ලංකාවට ගේන්න පුළුවන්. දැන්ට මම දන්න විදිහට එක්කෙනෙක් මාලදිවයිනේ එක්කෙනෙක් කරනවා. ඒ කියන්නේ එයා ලොකු ෆාම් එකක් කරන ගමන් ඒ මේ ටුවරිස්ට්ව ගෙන්නලා ඒගොල්ලන්ට ෆාම් එක ඉඳගෙනම හැමදේම කරන්න පුළුවන්. අන්න ඒ වගේ කන්සෙප්ට් එකක් අපිට ලංකාවට ගේන්න පුළුවන් නම් මං හිතන්නේ මම දැනුවත්ම නම් දැනට ලංකාවේ ඒ වගේ දෙයක් තවම කරන්නේ නැහැ කවුරුවත්. ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක ලොකු දෙයක් හොඳ දෙයක් ඇත්තටම හොඳ කන්සෙප්ට් එකක්. මොකද හැමෝම කෘෂිකර්මික රටක් කියනවා නමුත් වෙන්නේ නැහැ නේ කිසි දා. අන්න ඒ වගේ දයක් කරන්න පුළුවන් ඇත්තටම ලොකු දෙයක්. ගොඩක් මිනිස්සුන් අපිට ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ඒ වගේ දයක් කරගත්තොත්. නෑ නිලෝක මහත්තයා දැන් ඔබතුමා ළඟදිම ලංකාවෙන් විදේශගත වෙනවා. ඉතින් ඇත්තටම මේ වගාවේ මුල සිට අද වෙනකන් මේ ගසුත් එක්ක ඉඳලා මේ තත්ත්වෙට ගෙනල්ලා ඉතින් අපිට දැක්ක ගමන් ආසයි හිටිනවා. ඉතින් ලස්සනට කරල් තියෙනවා. ඉතින් හරිම ආසයි. ඉතින් ඇත්තටම දැන් ඔබතුමා ගියාට පස්සේ මේකේ කොහොමද ගෙදර කට්ටිය කොහොම මේක කන්ටිනියු කරයිද? ඉතින් සිස්ටම් යන්නේ ගැන කිව්වා. ඇත්තටම මේක පටන් ගත්තේ දවසේ ඉඳන් වයිෆුයි තාත්තයි අම්මයි මගෙත් එක්කම හිටියා. ඒ කියන්නේ මම කරන මම පෝර ටිකක් දැම්මත් මම මොන හරි ස්ප්‍රේ එකක් මේකට කරත් ඒගොල්ලෝ මෙතන ගෙනලා ඒගොල්ලන්ට පේන්න ඒගොල්ලන්ට කරන්න කියලා මම කරගම ඒගොල්ලන්ට කරන්න දෙනවා. ඉතින් ඒ හින්දම කියන අපි අර වෙනම අර කළු මාතගේ පෝර ෂෙඩියුල් එකක් මම වෙනම print කරලා ඒක දාලා ඒක වෙනම print කරලා ඒගොල්ලෝ දාන්න උන ප්‍රමාණය පවා ඔක්කොම ලියලා
මේක්සල් ෂීට් දාලා ඒ ඔක්කොම ප්‍රින්ට් කරලා තියෙන මොකද පොඩි ළමයෙකුට උනත් අර මම නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට කරලා තියෙන්නේ. ඉතින් අම්මටයි තාත්තටයි වයිෆ්ටයි ඉතින් ඒගොල්ලන්ට දැන් මම නැතුව මේ කරගෙන යන එක හරි ලේසි. ඉතින් ඒගොල්ලෝ අර මගෙත් එක මුලින්ද හිටපු ඉඳන් මොකද මම දන්නේ නැහැ. මම නිතරම කතා කරා නිතර කතා කරර කරදර කරර කරදර කරගෙන තමයි මේ ඉගෙන ගත්තේ. ඉතින් හරි ලේසි එහෙම කරන්න කියන්නේ ලොකු අර අර කියලා රොකට් සයන්ස් නෙමෙයි ඉන්නේ පොඩි දෙයක් තියෙන කරගෙන යන්න හරියට කරගෙන ගියොත් කරගෙන යන්න පුළුවන්. ඔයා ඉතින් අනිත් දේ තමයි දැන් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දැන් මේ ගෙදර ඒ කියන්නේ උදම හදනකොට ඉතින් ඒකට මුදලකුත් තියදන් කළා. ඉතින් දැන් මේ වගේ වගාවකට අත ගහනකොට ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් තිබුණේ? ඇත්තටම කළු මහත්තයා මුලදී නම් කවුරුවත් කාටවත්ම ෂුව එකක් තිබ්බේ නැහැ. මොකද මට ෂුව එකක් තිබ්බා. මොකද ඔයාගේ වීඩියෝස් බලලා ඒගොල්ලෝ කට්ටිය කරන කට්ටිය කියන දේවලුත් එක බලද්දි මට ෂුවර් තිබ්බා. හරි මේක හරියනවා අනිවාර්යයෙන්ම හරියනවා කියන එක. නමුත් ගෙදර කට්ටියට එහෙම ලොකු ෂුව එකක් කියන්නේ තිබ්බේ නැහැ ඇත්තටම. ඊට පස්සේ මොකද මම ඒගොල්ලෝ දන්නවනේ මං ගැන මම කලින් මීට කලින් මල් ගහක්වත් හිටවු මනුස්සයෙක් නෙමෙයි. ඉතින් මේ ඊට පස්සේ ඉතින් කොහමද ඊට පස්සේ ෂුවර් එකක් තිබ්බේ නැහැ ඒගොල්ලන්ට. ඊට පස්සේ මම කැලුම් මහත්තයාගේ වීඩියෝස් පෙන්වලා මේ ලින්ක් මම වට්ස්ඇප් කරනවා වයිෆ්ටා, මේ අම්මට පෙන්වන්න, මේක තාත්තට පෙන්වන්න, මේක වත් බලන්න, බල්ලා පොඩ්ඩක් බලන්න මොකද කරන්න පුළුවන්ද අපිට කරන්න පුළුවන්. ඒත්තර ඒ වීඩියෝ බල්ලා කරගෙන ඒ බල්ලා ඒ අර කරන කට්ටිය කියන දේවල් එක්ක තව පොඩ්ඩක් මේ විශ්වාසයක් ආවේ හරි අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියන එක. අනිත් එක තව මුලදී අපි ගොඩක් බය වුණා. මොකද අපි මේක මේ වහලේ උඩ කරන්නේ, අපිට වහලේ ශක්තිය මේ ඒක දරා ගන්න පුළුවන් වේද ගෙදරට ඒ වගේ දේවල්. නමුත් එහෙම ලොකු කියන්නේ ප්‍රශ්නක් ආවෙම නැහැ ඊට පස්සේ. ඉතින් ඔව් ඉතින් ඇත්තටම දැන් නිලෝක මහත්තයා මේක වහලේ උඩ කරලා තියෙන්නේ කිසිම දැන් වහලේ උඩ කියන්නේ තට්ටු තුනක් උඩ කියන්නේ ලොකු හුලම් පාරක් ආවත් ඒ තොරතුරු දෙනවා. ඉතින් අනිත් දේ දැන් මේක දැන් ඔබතුමා ඇවිල්ලා ලංකාවටම ආදර්ශ. මොකද විදේශ ගතව ඉඳලා ඉතින් ලංකාවට එතනිනුත් ඩොලර්ස් ගෙනත් දීලා ඊට අමතරව මේ වගේ වගාවකුත් කරනවා. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් අපේ හිතවතුන්ට දැන් මෙහෙම වගාවක් පටන් ගන්න කෙනෙක්ට හරි ඒ ගැනත් මොකද්ද ඔබතුමාට දෙන්න තියෙන අවවාදය? ඇත්තටම කළු මහතා කියන්න තියෙන්නේ බය වෙන්න එපා. ඒ කියන්නේ අර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ලොකු සල්ලි ප්‍රමාණයක් එකවර ඉන්වෙස්ට් කරද්දි කවුරුනත් පොඩ්ඩක් පැකිලෙනවා. නමුත් මම කියන්නේ බය වෙන්න එපා කරන්න. කරාට පස්සේ අර කතාවක් තියෙනවා අර මොනවාද වතුරට බහින්න ඕනේ පීනන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ඒක කරාට ඔයාට කරාට පස්සේ ෆේල් වුණත් අතරින් හිතෙන්නේ නැහැ. මොකද අපි ලොකු ගාණක් මේ ඉන්වෙස්ට් කරලා තියෙන හින්දා. මොකද ෆේල් වුණාට කියන්නේ ෆේල් වෙන්නේ නැහැ කොහොමද? මොකද මට මේ වෙනකල් කිසිම ප්‍රශ්නයක් කිසිම දෙයක් කිසිම තැනකද කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මොකද පොඩි පොඩි ගැටලු ආවත් ඒවට මේ කැලුම් මහත්තයාගේ ටීම් එකයි සෑහෙන උදව් කරයි සම්බන්ධේ. නමුත් ඒක ප්‍රශ්නයක් වුණා. අනිත් එක අර මම විදේශ රටක ඉන්න හින්දා මම දන්නවා අර ඒ අපේ ලංකාවේ කට්ටිය ඒ ගිහිල්ලා අර අවුරුදු ගාණක් ඉඳලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නේ අපි ලංකාවට ගිහිල්ලා මොකද්ද කරන්නේ කියන එක. රිටයර්මන්ට් ප්ලෑන් එක අර අපිට දැන් ගොඩක් කට්ටිය බලන්නේ අවුරුදු 55න් 60න් රිටයර් වෙන්නනේ බලන්නේ. නමුත් මේ වගේ දෙයක් අපි පටන් ගත්තොත් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් අවුරුදු 40 ඒ කියන්නේ අඩු වයසකින් අඩු අවුරුදු 40කින් විතර රිටයර් වෙන්න පුළුවන්. අන්තිමට දැන් මමත් හිතන් ඉන්නේ තව අවුරුදු උපරිම අවුරුදු 3ක් විතර තමයි රටෙන් එළියේ ඉන්නේ. මොකද මටත් ඕනේ ලංකාවේ ඇවිල්ලා සෙටල් වෙන්න. ඉතින් මේ වගේ දෙයක් පටන් ගත්තොත් ඒක කියන්නේ අර මේ වගේ දෙයක් හරියට කරොත් කියන්නේ දැන් මගේ ප්ලෑන් එකේ තියෙන මේක පොඩ්ඩක් තල්ලුක කරන්න වෙන තැනක කරන්න ඒ වගේ. ඉතින් එහෙම කරොත් අර වෙන රටකට ගිහලා ජොබ් එකක් කරා වගේ තමයි මේක හරියට කරොත්. ඉතින් මේ වෙන රටකට යන්න ඕනේ අතනම ලංකාවේ ඉඳලා අපිට කරන්න පුළුවන් මේක. කියන්නේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් නිලෝක මහත්තයාට බොහොම ස්තුතියි. අනික අර හුඟක් දේවල් කිව්වා. ඒ කියන්නේ අර පීනන්න ඉගෙන ගන්න වතුරට බහින්න ඕනේ වගේ දේවල්. අනික ජීවිතේට පැලයක් හිටවලා නැහැයි කිව්වත් මේ බලන්න කොච්චර එතුමගේ අත්ගුණයක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේම පහළ හයිඩ්‍රොපොනික් සිස්ටම් එකේ කරවිල වගා කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් තාක්ෂණයට කැමැත්තක් අර පරණ ක්‍රමයට නැතුව අලුත් ක්‍රමයට වගා කරන. ඉතින් හැමෝටම ආදර්ශයක් තමයි නිකුණත්. ඉතින් අපේ හිතවතුන් වෙනුවෙන් මේ දේ බෙදාගත්තට ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබටත් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය අමතන්න.